අද මේ ජනමාධ්‍ය හමුව පවත්වන්නේ ජාතික ජනබලවේගයේ වෘත්තීය දේශකවරුන්ගේ සංසදය හැටියට. එහි ජාතික මෙහෙයුම් කමිටුව හැටියට අපි මේ හමුව පවත්වන්න මූලික කරුණු දෙකක් බලපාන. එකක් තමයි ජාතික ජනබලවේගයේ වෘත්තීය දේශකවරුන්ගේ සංසදය ලෙස ඒ දිස්ත්‍රික් සමුළු පවත්වලා ජාතික සමුළුව පවත්වන්න මේ වන විට දින නියම කරලා තියෙනවා. ඒ ජාතික සමුළුව ලබන 30 වෙනිදා සවස 3ට ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයාගේ සහභාගීත්වයෙන් තලවතුගොඩ මොනාක් හෝටලේදී ග්‍රෑන්ඩ් මොනාක් හෝටලේදී සවස 3ට පවත්වන්න මේ වෙන විට කටයුතු සූදානම් කරමින් තිබෙනවා. විශේෂයෙන් අප රටේ අධ්‍යාපන ශේෂ්‍රය තුළ ඉතා විශාල කාර්යභාරයකට දායක වෙන වෘත්තීය දේශකවරු, එම නැත්තන් ටියුෂන් වලට සම්බන්ධ අමතර පන්තිවලට සම්බන්ධ ගුරුවරු තමයි මේ සංසදයේ කොටස්කරුවන්, නැත්තම් මේ සංසදයේ සාමාජිකෙන් බවට පත් වෙලා තියෙන. අපේ රටේ බිඳ වැටිච්ච අධ්‍යාපනය, එම නැත්තන් බරපතල විසමතාවයක් සහිත අධ්‍යාපනය, රජය අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම දිගින් දිගටම රාජ්‍ය අයවැය තුළ කප්පාදුට ලක් කිරීම විසින් අපේ රටේ දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීම වේගවත්ව සිද්ධ වෙනවා. දරුවන් අධ්‍යාපනයෙන් පිටමන් කිරීම සිද්ධ වෙද්දී මේ තරගකාරී අධ්‍යාපනයට අපේ රටේ දරුවන් සූදානම් කිරීමේ ක්‍රියාවලියේදී වෘත්තීය දේශකවරුන් තමයි ඒ දරුවන් මේ තරගකාරී අධ්‍යාපනයට සූදානම් කිරීම සඳහා නවීන අධ්‍යාපන උපක්‍රම ක්‍රමෝපායන් පාවිච්චි කරමින් මේ තරගකාරී විභාග රටාවට සියලුම රටේ සියලුම දරුවන් සමාන මට්ටමට ගෙනීම සඳහා වෙච්ච තරඟයේ කොටස්කරුවන් ලෙස ගුරුවරුන් ලෙස ඔවුන්ට සහාය පළ කරන කණ්ඩායම. එනිසා අද අපේ රටේ ඈත ප්‍රදේශවල දරුවනුත්, නාගරික ප්‍රදේශවල පහසුකම් සහිත පාසල්වල දරුවනු එක හා සමාන ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙද්දී විශ්වවිද්‍යාල ප්‍රවේශයට විද්‍යා, ගණිත, තාක්ෂණ වේද, ඒ වගේම කලා, වාණිජ මේ සියලු විෂය ධාරාවන් එක හා සමානව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න උනාට සමහර පාසල්වලට විද්‍යාව උගන්වන්න ගුරුවරු නැහැ, විද්‍යාගාර නැහැ, ගණිත ගුරුවරු නැහැ. රටේම සමහර දිස්ත්‍රික්කවලටම තියෙන්නේ උසස් පෙළ විද්‍යා ගණිත උගන්වන පාසල් 5යි 6යි. හැබැයි ඒ දිස්ත්‍රික්කෙම දරුවෝ ඉගෙන ගද්දී ඒ දරුවන්ට තරඟකාරී විභාගවලට මුහුණ දීම සඳහා වෙච්ච පහසුකම් නැතුව තියෙද්දී ඒ දරුවන් අද ඈත ප්‍රදේශවල ඉඳන් අනුරාධපුරයේ පදවිය ඉඳන් ගම්පහට, කුරුණෑගලට, කොළඹට ඇවිල්ලා නැවතිලා ඉගෙන ගන්නවා මේ වෘත්තීය දේශකවරුන්ගේ පන්තිවලට සහභාගී වෙලා. මොවුන් තමයි ඒ දරුවන්ට මේ තරඟකාරී අධ්‍යාපනයට අවශ්‍ය කරන සූදානම් කිරීම කරන්නේ. එනිසා අද මේ වෘත්තීය දේශකවරුන් දකිනවා, අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගය ලෙස එකතු වෙලා තියෙන මේ වෘත්තීය දේශකවරුන්ගේ අභිප්‍රාය, අරමුණ, ඌමනාව අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රතිඵලය. මේ රටේ දරුවන්ට හෙට දවස ඔවුන්ගේ සිහිනවලට ලං වෙන්න පුළුවන් සමාජයක් ගොඩනගෙන්න ඕනේ. ඔවුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සකස් වෙන්න ඕනේ. එනිසා අපේ රට පොහොසත් රටක් බවට පත්වෙන්න නම් ඔවුන් පාසලෙන් ගෙදර යනකොට, එහෙම නැත්නම් පාසල අවසන් කරලා උසස් අධ්‍යාපනය, තෘතීක අධ්‍යාපනයට යනකොට ඔහුට විශ්වවිද්‍යාලයකට යන්න බැරි වෙනවා නම්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේ පහසුකම් නැති වෙනවා නම් එතනින් එහාට ඔහුට යන්න තියෙන තැන මොකක්ද? එතනින් එහාට ඔහු කොහටද යන්නේ? ඔහුට එතනින් එහාට සමාජයේ ඉඩ මොකක්ද? මේ කාරණේ පිළිබඳව ඔහු අවධානය යොමු කරනවා. එනිසා ඊයේ දවසේ ජාතික ජනබලවේගයේ විදිහට අපි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති වැඩපිළිවෙල ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙල ඉතාම පැහැදිලිව පොහොසත් රටක් ගොඩනගන්නේ කොහොමද, ඒක ඇතුලේ රටේ ජනතාවට ලස්සන ජීවිතයක් හැදෙන්නේ කොහොමද කියන කාරණේ මේ වැඩපිළිවෙලේ තියෙනවා. ඒ හරහා පාසලෙන් එළියට එන දරුවා පාසලෙන් පස්සේ විශ්වවිද්‍යාලයටත්, විශ්වවිද්‍යාලයෙන් පසුව වෘත්තීය පුහුණුවන් සඳහා උසස් අධ්‍යාපන ආයතනවලටත්, මෙතෙක්කල් පාසලෙන් එළියට ආපු දරුවා ගෙදර යන එක වෙනුවට ඔහුව තවදුරටත් වෘත්තීය පුහුණුවන් සඳහා
නිපුණතාවයක් සහිත මානවයෙක් ලෙස සංවර්ධනය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදන ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල ඊයේ දවසේ දැක්වුවා. ඒ නිසා වෘත්තීය දේශකවරුන් ලෙස අද හැමෝම රටේ ඉන්න සියලුම දිස්ත්‍රික්කවල වෘත්තීය දේශකවරුන් සියලු දෙනා එකට එකතු වෙලා මේ වැඩපිළිවෙල දිනවීම සඳහා තීරණයක් අරගෙන රට පුරා සියලුම වෘත්තීය දේශකවරුන් එකට එකතු කරලා ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා ජනපති කරන සටනට අද මැදිහත් වෙලා තියෙනවා. එනිසා ඒ සටන ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන් තමන්ගෙන් ඉගෙනගත් දරුවන්ට ආරාධනා කරනවා. ඔවුන් උගන්වපු ඔවුන්ගේ දරුවෝ අද විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, කතිකාචාර්යවරු ලෙස වැඩ කරමින් තිබෙනවා. ඔවුන්ගේ දරුවෝ අද සමාගම් අධ්‍යක්ෂකවරු, සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂකවරු, ඔවුන්ගේ ඉහළ කළමනාකරුවන් බවට පත් වෙලා තියෙනවා. ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් බවට පත් වෙලා තියෙනවා. ගුරුවරුන් බවට පත් වෙලා තියෙනවා. දෙමව්පියන් ලෙස තවදුරටත් ඉන්නවා. ඒ වගේම මේ සමාජයේ වගකීමතු පුරවැසියන් ලෙස ඉන්නවා. ඒ වගේම අලුත්ම ඡන්දදායකයන් බවට පත් වෙන්නේ මේ වෘත්තීය දේශකවරුන්ගේ පන්තියෙන් එළියට යන දරුවන්. Asianmirror.lk